हिरामिट्टूरी අද දිනේදී කෙහෙලිය රඹුක්වැලට අපූර්ව ලියුමක් යවනවා විදුලි බල මණ්ඩලයේ. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේක ලියුම යවන්නේ. ඒකේ නියෝජ්‍ය කලමනාකාරතුමා. මේ ලියුමේ සඳහන් වෙලා තියෙන්නේ අවුරුද්දක් ඇතුළත කෙහෙලිය රඹුක්වැල්ල රුපියල් මිලියන 12කුත් රුපියල් 56803.38ක් විදුලි බල මණ්ඩලයට ගෙවන්න තියෙනවා. එහෙම නැත්නම් කෙහෙලිය රඹුක්වැල්ල මිලියන 12යි රුපියල් 56803.38ක පොල්ලක් මේ වෙනකොට විදුලි බල මණ්ඩලයට තියලා තියෙනවා. මිත්‍රෝනි මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලිපිය විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය කලමනාකාරතුමා අත්සන් කරලා යවලා තියෙන්නේ 2022 ජනවාරි මාසේ 11 වෙනිදා. මේ වෙනකොට මේ අදාළ ලිපිය මාධ්‍යවත ලැබිලා තිබෙනවා. මිත්‍රෝනි මේ සඳහන් වෙලා තියෙන්නේ 2021 දෙසැම්බර් 22 වෙනිදා දක්වා මොහු විසින් ලබාගෙන තිබෙන විදුලි බලය තමයි මේ විදියට ගෙවීම පැහැර හැරලා තියෙන්නේ. මේ මිලියන් 12යි 56803.38ක පොල්ල තියලා තියෙන්නේ නම්බර 400 53 සරණපාර බුලස් රෝඩ් කියන පදිංචි නිවසේ. මේ නිවසේ විදුලි බල මණ්ඩලයේ තියෙන account number එක එහෙම නැත්නම් පාරිභෝගික අංකය විදියට සඳහන් වෙලා තියෙන්නේ 079 407 2623. ඔබ දන්නවා එදිනෙදා ජීවිතේ නම් අපිට රුපියල් 1000ක 2000ක බිලක් වුණත් මාස දෙකක් ඇතුළත ගෙවා ගන්න බැරි වුණාම විදුලි බල මණ්ඩලයේ මහත්තුරු පිස්සු බල්ල වගේ දුවගෙන ඇවිල්ලා අපේ විදුලිය විසන්ධි කරනවා. ඒ විතරක් නෙමෙයි අවසානයේදී බිල නැවතපතාවක් සම්බන්ධ කරගන්න නැත්නම් කරන්ට් එක ආපෞසරයක් ගන්න අපි තවත් මුදලක් බිලට අමතරව ගෙවන්නට සිද්ධ වෙනවා. හැබැයි කෙහෙලිය රඹුක්වැල්ල කියන පල් හොරා පාදඩයා එක්කුපාඩියා මිලියන 12යි 56803.38ක පොල්ලක් විදුලි බල මණ්ඩලයට තිබ්බහම විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය කලමනාකාරතුමා කෙහෙලිය රඹුක්වැල්ල හුරතල් කරලා බොහොම ආදරණීය ලියුමක් යවනවා මහත්යෝ අනේ මේ බිල ගෙවපන් කියලා. මුත්‍ර මේකේ තවත් කාරණයක් එළි වෙලා තිබෙනවා. නියෝජ්‍ය කලමනාකාරතුමා සඳහන් කරනවා තමන් ෆීල්ඩ් විසිට් එකක් ගියා නැත්නම් මේ නම්බර 453 සරණපාර බුලස් රෝඩ් කියන ස්ථානයට ගිහිල්ලා නිවස පරීක්ෂා කරා. ඒ වෙලාවේ කෙහෙලිය රඹුක්වැල්ලගේ නිලාඹුව හිටියා. හොරාඹුව නෙමෙයි නිලාඹුව හිටියා. කෙහෙලිය රඹුක්වැල්ලට රට වටේම ගෑණි ඉන්නවා. හැබැයි මේ කසාද ගෑණි තමයි ගෙදර ඉඳලා තියෙන්නේ. මේ කසාද ගෑණි කියලා තියෙනවා තමන්ගේ නමට තමයි මේ විදුලි බලය අරන් තියෙන්නේ. එහෙම නැත්නම් අර account number එක කියන්නේ 079 407 2623 කියන අංකයට විදුලි බලය ලබාගෙන තියෙන්නේ ඒ කෙහෙලිය රඹුක්වැල්ලගේ නිල ගෑණිගේ නමට. ඇය ඉල්ලීමක් කරලා තියෙනවා විදුලි බල මණ්ඩලයට කරුණා කරලා මේක ඇමතිතුමාට ලියන්න මොකද එයා තමයි බිල ගෙවන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ මේ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය කලමනාකාරතුමා කෙහෙලිය රඹුක්වැල්ල කියන පල් හොරාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කරුණා කරලා මේ විදුලි බල මණ්ඩලයේ සමග තිබෙන ගිණුම එහෙම නැතර 079 407 2623 කියන අංකයේ දරන ගිණුම කෙහෙලිය රඹුක්වැල්ලගේ නමට හරව ගන්න කියන කාරණය. මිත්‍රෝනි මෙන්න මේ විදියට තමයි අපේ බඩ පටි තද කරගනින්නයි කියන පාහර අමන පාදඩයෝ අපේ ජීවිත සමග සෙල්ලම් කරන්න. කෙහෙලිය රඹුක්වැල්ල පොල්ල තියලා තියෙන ආණ්ඩුවට නෙමෙයි ඔබටත් මටත්. මොකද විදුලි බල මණ්ඩලය පාඩුපුටයි දුවන්. එතකොට මේ හාල්පාරු කාලකන්ණියෝ බොහොම අමාරුවෙන් අපි නඩත්තු කරන්නේ. අද වෙනකොටත් විභාගෙට පාඩම් කරමින් ඉන්න අපේ අහිංසක දරුවගේ කරන්ට් එක කැපුවට පස්සේ කුම්පි ලාම්පුව පත්තු කරන එක අපට විශාල ප්‍රශ්නයක්. කොටින්ම හතර වටේට ණය වෙලා යන්තම් සල්ලි ටික හොයාගෙන භූමිතෙල් කාලක් ගන්න කඩේට ගියම අද කඩේ භූමිතලුත් නැහැ. හැබැයි කෙහෙලිය රඹුක්වැල්ල මිලියන 12ක් පොල්ල තියලත් විදුලි බල මණ්ඩලයේ අඛණ්ඩව මුන්ට විදුලිය සම්බන්ධ කරලා දෙනවා නැත්නම් විදුලිය ලබා දෙනවා. මීට පෙර අපි එලි කරා මේ අපේ රටේ ඉන්න අර වතුරත් නිවලබන උණු වතුර ඇල් වතුරත් නිවලබන જાතිය කාලකන්ණියෙක් ඉන්නවා මේ දවස්වල තෙල් සංස්ථාව බාර අන්නේ ඇමතුරයාගේ ගෙදරට මිලියන් ගාණක් වියදම් කරලා අලුතෙන් ජෙනරේටරයක් හයි කරා. මෙන්න මේ විදිහේ සුපිරි සැප සම්පත් තමයි මේ කාලකන්ණි හාල්පාරුව විඳින්නේ. අන්න එහෙම විඳින ගමන් තමයි අපට බන්දුල ගුණවර්ධන වගේනේ අමනයෝ ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්නේ අනේ ඕගොල්ලෝ මේ රට වෙනුවෙන් කැපකිරීමක් කරපන් කියලා. අද දවසේ බන්දුල ගුණවර්ධන කියන කාලකන්ණියා ප්‍රසිද්ධිය කියලා තියෙනවා. තමන් බලාපොරොත්තු වෙනවා කියලා වැඩසටහනක් ඉදිරිපත් කරන්න ವಿದೇಶಗಳಿನ ಶ್ರಮಿಕೆ ಅಂಗೆ ಹೆಮೋಗೆಮ ಡಾಲರ್ 100 ගානේ කුතු කරන්න බන්දුල ගුණවර්ධනගේ දුවලා ඇම්බසි වලට යවලා හම්බ කරනකොට මේ කාලකන්ණි හාල්පාරුව අපෙන් රුපියල් අපෙන් ඩොලර් 100 ගාන එකතු කරන්න තමයි කතා කරන්නේ මිත්‍රෝනි මෙන්න මේ විදිහට තමයි මිනිමරු මරත් ගෝඨත් අපට විනයගරුක රටක් හදන්න කතා කරන්නේ මේ රටේ 69 ලක්ෂයක් හරක් මේ කාලකන්ණි ආණ්ඩුවට බලය දුන්නේ මේ වගේ කාලකන්ණි පාලනයක් හදාගන්නද කියන ප්‍රශ්නය මේ වෙනකොට බහුතරයක් දෙනාගෙන් අහන්නට සිද්ධ වෙලා තිබෙනවා මිත්‍රෝනි වැඩසටහනක් නැති දැක්මක් නැති අමන කාලකන්ණින්ට කතර ගැහුවට පස්සේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි මේක මහා අවාසනාවන්ත කාලකන්ණි තත්වයක්. මේ වෙනකොටත් එළි වෙලා තිබෙනවා. සූකර වංශකේ ගෙදරත් මිලියන් ගානක විදුලි බිලක පොල්ලක් තියෙනවයි කියන කතාව. හැබැයි වර්තමාන ආණ්ඩුවේ අවාසනාවකට මේ වෙනකොටත් රාජ්‍ය ආයතන වල ඉන්නේ ඉහළම නිලධාරිනුත් ඉන්නේ දැඩි කලකිරීමක. ඒ නිසා එදා කෙහෙලියලා මේ වගේ දේවල් හොරකම් කරාට පස්සේ මේවා කොහොම හරි රෙද්දාස්සේ ගහගෙන හංගගෙන හිටියා. හැබැයි අද වෙනකොට ඇමති මණ්ඩලයේම ඉන්නේ එක එක බලු පොරයක් පවතින නිසා නැත්නම් එක මස් කට්ටට 10ක් 15ක් පොර කන නිසා එක එකාගේ කුණු එළියට එමින් තිබෙනවා. හැබැයි මේවා හාසයට කරුණු නෙමෙයි මේවා ඉකි ගහලා අඬන්න තියෙන කරුණු. ඔබට මීට පෙර ඔබට මතක ඇති කෙහෙලිය ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා බීලා පිස්සු කෙලිලා හෝටලයක උඩ තට්ටු ඉඳලා බිමට පැන්න. පැනපිලා එකගේ කකුල් දෙක කැඩුනට පස්සේ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික රෝහලක බිල ගැව්වේ මේ රටේ ආණ්ඩුවේ සල්ලි වලින්. ඒ විතරක් නෙමෙයි. මේ මීහරකා ගෙන්නන්න ෆ්ලයිට් එකට වියදම් කරෙත් අපේ සල්ලි. ලංකාවට ගෙනල්ලා ඌව නඩත්තු කරෙත් අපි. ඊට පෙර ඔබට මතක ඇති කෙහෙලිය රොබෙක්වැල්ලට ඉන්නවා මදාවි කොල්ලෙක්. මේ මදාවි කොල්ලා ක්‍රිකට් ගහන්න ගිහිල්ලා ඔබට මතක ඇති අර බීලා අවසානයේදී ෆ්ලයිට් එකේ දොරක් අරින්න ගිහිල්ලා ඇති කරගත්තු ප්‍රශ්නේ. කෙහෙලිය රඹුක්වැල්ලලා මේ පිස්සු කෙලින්නේ ඔබෙත් මගෙත් වර්ධ නිසා. මොකද මේ හාල්පාරු කාලකන්ණියෝ මේ සියලුම සැප සම්පත් විඳින්නේ ඔබත් මමත් මේ කාලකන්ණි කරේ තියාගෙන ජය වේවා කියලා ගෙනහිලා මේ මහලු නිවාසයට නැත්තම් අර ජයවර්ධනපුර තියෙන මහලු නිවාසයේ තියලා තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි කෙහෙලිය රඹුක්වැල්ල විතරක් නෙමෙයි උන්ගේ හත්මුතු පරම්පරාවම ගොඩ ගිහින් තියෙන්නේ අපට පින් සිද්ධ වෙන්නේ. මේ වෙනකොටත් කෙහෙලිය රඹුක්වැල්ලගේ ඉස්කෝලේ නොගිය අර ඇඩ්‍රස් නැති කාලකන්ණිය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කෙහෙලිය රඹුක්වැල්ල ගාව වැඩ කරන්නේ. මිත්‍රෝනි ඔබට මතක ඇති ගෝඨ ප්‍රසිද්ධිය කියපු කතාවක් තමයි මේ මැතිඇමතුරු පත් වුණාට පස්සේ කිසිම හේතුවක් උඩ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පවුලේ උන් ගන්න එපයි කියන කාරණේ. හැබැයි සත්‍යෝදයම එතකොට කෙහෙලියගේ කොල්ල කොහොමද එතන වැඩ කරන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. අනිත් කාරණය තමයි නීතිය පාලනය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ සියලුම දෙනාට සමානව ඒකාකාරව නීතිය ක්‍රියාත්මක යුතුයි කියන කාරණේ. එහෙමනම් කෙහෙලියගේ ගෙදර විදුලිය කපන්න නැතුව විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපට උගෙන් අහන්නට සිද්ධ වෙනවා. මිත්‍රෝනි අපේ රටේ පවතින නීතිය අනුව අපට පුළුවන් කමක් තිබෙනවා අභ්‍යාචනාධිකරණයට ගිහිලා රිට් පෙත්සමක් මගින් ඉල්ලීමක් කරන්න විදුලි බල මණ්ඩලයට නියෝග කරන්න කියලා කෙහෙලියගේ විදුලිය විසන්ධි කරන්න කියන කාරණේ. මොකද විදුලි බල මණ්ඩලයේ අයිති ගෝඨටවත් පරාටවත් නැත්නම් මේ කෙහෙලියලගේ අම්මලගේ මුත්තලට නෙමෙයි මේක නඩත්තු කරන්නේ අපි. මේක ඉන්න සාමාන්‍ය අධිකාරීතුමාගේ ඉඳලා සුළු සේවකයා දක්වා පඩි ගෙවන්නේ අපි. මේක ඇති වෙන හැම රුපියලකම පාඩුව දරාගන්නේ අපි. ඒ නිසා කෙහෙලියල වගේ හාල්පාරුව ගෙනල්ලා පාරේ අයිනේ තියලා හැම ගහන්න දවසක් අපට අද ඇවිත් තිබෙනවා. දවසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක වගකීම අපි බාරගත යුතු වෙනවා. මොකද තාමත් නාමික වශයෙන් හරි විධායක වස්තාදායක අධිකරණ බලයේ තියෙන අපිට. ඒ නිසා කෙහෙලියලා රුපියල් මිලියන 12යි රුපියල් 56803.38ක පොල්ලක් තියෙනකොට මේ පොල්ල තියලා තියෙන්නේ ඔබෙත් මගේ ජීවිතවලට. එහෙම නැත්නම් හෙට උපදින දරුවගේ ජීවිතවලට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න නම් අපි පුද්ගල වෙනසක් නෙමේ ක්‍රමයේ වෙනසක් කළ යුතු වෙනවා. මිනිහෙක් වෙනුවට ගෑණියෙක් තියලවත් කලිසම් කෝට් අඳින මහත්තයෙක් වෙනුවට නැෂනල් අඳින මහත්තයෙක් මේ ජනාධිපතිපිටුවේ ඉන්දුවයි කියලා මේ සිද්ධිය අවසන් වෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිපත්තිමය වෙනසක් කරොත් පමණයි. ඒ නිසා ඒ සඳහා හැකියාවක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි අර්ගලතු ජයග්‍රහණ වෙනුවට ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ओबसमट्ट जय।